සම්බන්ධ වෙනවා සෙනසුරාදා සිත්නෙත් අසුපුව සමග. අපේ ධර්ම දේශනාවෙන් අනතුරුව සූදානම් වන්නේ සෙනසුරාදා සිත්නෙත් අසුපුවේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න බොහොම ගෞරවයෙන් නැවත වාරයක් සෙනසුරාදා සිත්නෙත් අසුපුව වෙනුවෙන් පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේව පිළිගනු ලබනවා. අවසර ස්වාමීන් වහන්ස, හඳුනේ වීරිය පිළිබඳව අපි කතා කරනකොට විශේෂයෙන්ම දැන් බුදුවරුන් පිළිබඳවත් කතා කරනකොට ශ්‍රද්ධාධික බුදුවරුන්, වීරියාධික බුදුවරුන් ආදි වශයෙන් වෙන් වෙන. දැන් සමහරු අධික වීරියක් දරන අවස්ථාවක් තිබෙන ධර්මයට යොමු වෙන්න. සමහරු වීරිය මද වුණත් ධර්මයට බොහොම ලෙහෙසියෙන් ලං වෙන අවස්ථාවක් තිබෙනවා. මේ ධර්මයත් එක්ක වීරියේ තියෙන සම්බන්ධකම පිළිබඳව පැහැදිලි කරලා සාකච්ඡාවට ආරම්භයක් ලබා ගන්නට වහන්සේට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. ඔව් අරුණ, අපි අදත් සිත්නෙත් අසපුවට සවන් දෙන සියලුම මහා සංඝරත්නෙට නමස්කාර කරනවා. සියලු ශ්‍රාවක පින්නතුන්ටත් සිතක් ශාන්තියක් වේවා කියලා ඉතාම මෙත් සිතින් මේ වෙලාවේ සෙත් පතනවා. වීරිය කියන එක වරුණ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ ශ්‍රාවකයෙකුට මේ ධර්ම මාර්ගය පුරුදු කරන්න අනිවාර්ය අත්‍යවශ්‍ය කරුණක්. මේක ආර්ය අෂ්ටාංගික මාර්ගය. අපිට සම්මා වායාම කියලා වෙනම අංගයක් තියෙනවා වීරිය වෙනුවෙන්. එහෙමයි වරුණ, වීරිය කියන එක දැන් සමහර වෙලාවට අපිට පේනවා ඇතැම් දේශනාවලද බුදුරජාණන් වහන්සේ පෙන්වන ප්‍රශ්නයක් ඇති වෙච්ච තැන කෙනෙකුගේ දකින්න පුළුවන් ලක්ෂණය වීරිය කියන එක. එතකොට දැන් කෙනෙකුට රාගයක් ඇති වෙනකන් එයාගේ වීරිය ගැන එයාට අඳුරගන්න බෑ. එහෙමයි. ද්වේෂයක් ඇති වෙනකන් එයාගේ වීරිය මට්ටම ගැන එයාට අඳුරගන්න බෑ. දැන් හිතන්න වරන කාගේ හරි ප්‍රශ්නකදී වෙන කෙනෙකුට උපදෙස් දෙන්න පුළුවන් අපිට. දැන් අපි කියමුකෝ කවුරු හරි කෙනෙක් නැති වෙලා අපේ යාළුවෙකුගේ ඔන්න අම්මා නැති වෙලා. ඊට පස්සේ දැන් යාළුවගේ අම්මා නැති වෙච්ච එකට යාළුවා මේ වෙලාවේ පුදුම විදියට පීඩණයක ඉන්නවා. අපිට ගිහිල්ලා එයාට වීරිය හදන්න පුළුවන්. ඔයා හිතන්න එපා මෙහෙම කරන්න කිය කිය අපි යාට ඕන තරම් උපදෙස් දෙයි වරුණ. නමුත් ඒ ප්‍රශ්නේ මට වෙච්ච දාට තමයි මගේ වීරිය මට්ටම තේරුම් ගන්න පුළුවන්. අන්තරනේ අවසර දැන් ඔබ වහන්සේ සඳහන් කරන විදිහට දැන් ඔය කියන විදිහට දැන් අපේ යාළුවට වගේ ප්‍රශ්නයක් වුණා. අපි ගිල්ල හිත හදන්න උත්සාහ කරනවා. හැබැයි තමන්ගේ හිතේ වීරියක් නැත්නම් එහෙම අපි හදන්න උත්සාහ කළාට එකකින් ප්‍රයෝජනයක් තියෙනවා. ඒ උත්සාහය සාර්ථක වෙන්න පුළුවන්. වරුණ, ඒ කාරණාවේදී කිව යුතුයි තමන් තුල වීරිය නැතුව අනන්ත තුල වීරිය ඇති කරන්න බැරිකම නැහැ. මොකද මේ රටේ අතීතේ වරුණ අතීතේ වැඩ හිටිය ඇතැම් ස්වාමීන් වහන්සේලා ගුරු ස්වාමීන් වහන්සේ වීරිය අඩුයි. නමුත් උන්වහන්සේගේ යටතේ මේ පැවිදි වෙලා ධර්ම ඉගෙන ගත්ත ස්වාමීන් වහන්සේලා ශිෂ්‍ය හාමුදුරුවරු රහත් වෙනවා. එහෙම රහත් වෙච්ච ඇතැම් ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා ගුරු ස්වාමීන් වහන්සේට වීරිය ඇති කරුණ තැන් තියෙනවා අතීතේ. සමහර විට ඔබ අහලා ඇති වරුණ, එක ස්වාමීන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේ ඇත්තරම ධර්ම මාර්ගය පිණිස ලොකු වීරියක් ගන්නේ නැහැ. උන්වහන්සේට ලොකු මාන්නයක් තිබ්බා. මාන්නේ හින්දා උන්වහන්සේ ඔහේ හිටියා. දැන් මං රහත් කියලා හිතාගෙන. හාමුදුරුවන්ට තිබේ අධිමාන්නයක්. එතකොට දැන් එතනදී වරුණ අධිමාන්නයක් තියෙන මේ ස්වාමීන් වහන්සේ ගුරු ස්වාමීන් වහන්සේ රහත් නැහැ කියලා ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා දැනගන්නවා. ශිෂ්‍ය හාමුදුරුවෝ රහත් වෙලා. නේ එතකොට එතෙන්දී අපිට පේනවා ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා අතර එක බුද්ධිමත් ගෝල ස්වාමීන් වහන්සේ නමක් කල්පනා කරා. ලොකු ස්වාමීන් වහන්සේ අපිට සෑහෙන උපකාර කළා. මේ දැන් උන්වහන්සේට අපේ අතින් උපකාරයක් ලැබෙන්න තියෙන වෙලාව. එතකොට මහා ඇත්රාජයේ කිරිදී මවලා මේ ඇත්රාජයා අර මහා දැවැන්ත හඬක් නගාගෙන දරුණු වෙච්ච ඇතෙක්කි විලාසෙන් වරුණ මේ දූවිලි අවුස්සගෙන කඩාගෙන එනවා අර නායක ස්වාමීන් වහන්සේගේ පැත්තට. එතර උන්වහන්සේක පහට මේ සිද්ධියේදී දුවන්ඩ ගත්තා. එතකොට මේ මෙච්චර කාලයක් රහත් කියලා අනුන්ට පෙන්නගෙන අදිමානෙන් හිටපු ස්වාමීන් වහන්සේට එතෙන්දි තමයි තේරුනේ ඇත්තටම මං එහෙනම් රහත් නැහැ නේ කියලා. දැන් වරුණ බලන්න ගෝල ස්වාමීන් වහන්සේ ඉරිදීෙන් මවලා ඒ කරපු දේ හින්දා උන්වහන්සේ ඊට පස්සේ අහනවා, ඔබ වහන්සේ බය වෙන්න එපා, මේ ඉරිදිමත් ඇතේ කුමාරි ඔබ වහන්සේට මේ රහත් වුණා කිව්වට සෑහෙන බය තියෙනව නේද කියලා අහනවා. මේ එතකොට කියන්නේ අරහතුන් වහන්සේලාට බය ඇති වෙන්නේ නැහැ කොහොමද? උන්වහන්සේලා සම්පූර්ණ කැලේස් නොසලා බය නසපුත්තු. හැබැයි ජීවිතය ආරක්ෂා කර ගැනීම පිළිබඳ හිම ගැටලුවකුත් නැද්ද එතකොට? වරුණ, ජීවිතය ආරක්ෂා කරන එකයි බයයි කියන එක දෙක. දැන් මෙතෙන්දි පැහැදිලිව මේ රහතන් වහන්සේ දැක්ක බයෙන් දුවන රහතන් වහන්සේලා එහෙම දිවිල්ලක් නෑ වරුණ. බයෙන් ජීවිත ආරක්ෂා කර ගැනීමටත් වඩා ගොඩක් වෙලාවට රහතන් වහන්සේලා එවැනි තැනකදී බලනවා. අපි හිතමුකෝ දැන්
රහතන් වහන්සේ නමකගේ ජීවිතය තොර කරන්න වෙන කවුරු හරි පිරිසක් උත්සාහ කරනවා. මුදම උදාහරණේ මුගලන් මහරහතන් වහන්සේ. එහෙමයි. මුගලන් මහරහතන් වහන්සේගේ ජීවිතය තොර කරන්න අර හොරු ටික ඇවිල්ලා ඒ මේ කොන්ත්‍රාත් වලට මිනිමරණ මිනිස්සු ස්වාමීන් වහන්සේට ගහන්න උත්සාහ කරන්න එනකොට උන්වහන්සේ ඒ තැන් වලින් ඈත් වෙනවා. ඒ ඈත්ුනේ බයට නෙමෙයි වරුණ. එතනදී උන්වහන්සේ කල්පනා කරනවා තමන් වහන්සේ රහතන් වහන්සේ නමක් නිසා තමන් වහන්සේට මේ පිරිස ඇවිල්ලා මේ විදියට ජීවිතේ තොර කරන්න කටයුතු කළොත් අර ගැටි ඔක්කොටම ආනන්තරී පාප කර්ම. ඒ වගේ දේවල් කල්පනා කරලා උන්වහන්සේ ජීවිතෙන් අර ආරක්ෂාවකට යම් පියවර ගනි. හැබැයි රහතන් වහන්සේලා ස්වභාවයෙන්ම වරුණ මරණේ මරණාසන්න අවස්ථාව ඒ පිරිනිවන් පාන මොහොතේනකම් උන්වහන්සේලා බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඒක ඒක උන්වහන්සේලාගේ වොමනාවක්. අර මේ කියනවා මාසේ පඩියේ නතුරු වගේ කියලා. මම ඔක තමයි මේ කියන්නේ ගියේ. ඒක තේරගතවල රහතන් වහන්සේනමක් කියනවා. කෙනෙක් මාසේ පඩිය ගන්න බලාපොරොත්තුෙන් මාසේ 30 වැඩ කරගෙන යනවා වගේ උන්වහන්සේලා පිරිනම් පාන බලන් ඉන්නේ. ඉතින් ඒක උන්වහන්සේලාගේ අවශ්‍යතාවයක්. තෙන්ට එනකන් ඉන්නේ. එතන තමයි නිවෙන්නේ පරිපූර්ණව. එහෙමයි. එතනට බය වෙන්නේ මොකටද උන්වහන්සේලා? ඒ නිසා වරුණ අපිට මේ රටෙත් ඒ වගේ සාක්ෂි තියෙනවා. තමන් තුල මෙලෝ වීරියක් නැතුව මාන්නෙන් හිටපු ගුරුහාමුදුරුවරු තමන්ගේ ගෝලයන්ව අරහත්ත්වයටපත් වෙන තැනට වීරිය කරෝලා එතෙන්ට ගන්නෝ. දැන් ඒ වගේ සිද්ධි බුද්ධ කාලෙත් උනානේ. ඔබට මතක ඇති වරුණ අර ස්වාමීන් වහන්සේලා හතර නමක් වස්වසලා ගෝපිකා කියන අම්මව සෝතාපන්න ඵලයටපත් වෙන්න අම්මව උත්සාහවන්ත කරනවා. මේ සතර පාය මෙහෙමයි අම්මා මේකෙන් මිදෙන්න ඕනේ කියලා අම්මට දැන් ඔක්කොම ගෝ අම්මා ඇත්තරම වීරියවන්ත වෙලා සෝවන් වුණා. හතර පායෙ මිදුණා. එහෙමයි. දැන් එතකොට ඒ අම්මා සෝතාපන්න වුණා. මේ ස්වාමීන් වහන්සේලාගේ දේශන අහලා. ඊට පස්සේ දැන් මෙතුමිය සක්‍රදේවේන්ද්‍රගේ පුතෙක් වෙලා මරණින් පස්සේ උපදින ගෝපක දිවි පුත්‍රයා වෙලා. අර හාමුදුරුවරු තුන්නමට මොකද වෙන්නේ? අර දිවි පුත්‍රයාගේ නැට්ටුක්කාරය වෙලා උපදිනවා දිවි ලෝකෙම. එහෙමයි. ඒතකොට සීල රැකේක විතරයි. දැන් බලන්න එතෙන්දී හාමුදුරු රුතුන් නම දක්ෂ වෙනවා අම්මව වීරියවන්ත කරන්න. අම්මා වීරියෙන් ප්‍රයෝජන ගන්නවා. නමුත් ඒ තුන් නමට වීරියක් තිබිලා නැහැ. එහෙමයි. එතකොට අපිට පේනවා වරුණ ඒ වගේ කෙනෙක් තුල වීරිය නැතුව තව කෙනෙක්ව වීරියවන්ත කරනවා කියන එක මේ ශාසනයේ සමහර අය අතින් සිද්ධ වෙනවා. හැබැයි ඉතින් ඒ වීරිය ලබන පුද්ගලයා නැත්නම් අපි දැන් උත්සාහ කරලා වීරිය ඇති කරන්න උත්සාහ කරන පුද්ගලයා තුල ඒ වීරිය ගොඩනගන්න ශක්තියක් තිබුණ නැති වුණොත් හැමදෙරනේ දැන් ඒකට වීරියට පෙර පින මේවා බලපානවද? වරුණ තව කෙනෙක් හින්දා කෙනෙක් වීරිය ගොඩනගා ගන්නෑ. දැන් හිතන්න ගෝපිකා අම්මා ස්වාමීන් වහන්සේලා කිව්වා හින්දම නෙමෙයි වීරිය කරන්නේ. මේ ධර්මයේ තේරෙනකොට ස්වාමීන් වහන්සේලා වීරියවන්ත කරන්න උපදෙස් ටික දෙනවා. වෙයි උපදෙස් දුන්නට වීරිය කරවන්න ස්වාමීන් වහන්සේලාට බෑ. වීරිය කරගන්න එක තමන්ගේ අතේ තියෙන එක. ඒක ගෝපිකා අම්මා කරගත් එකක් මිස ස්වාමීන් වහන්සේලා දුන්නා නෙමෙයි. දැන් කියන්නේ ප්‍රශ්නයක් ඇහුවොත් ඒ ස්වාමීන් වහන්සේලා තුල වීරියක් නැතුව කොහොමද ඒ ස්වාමීන් වහන්සේලා අර අම්මව වීරියවන්ත කරෙන්නේ? තව කෙනෙකුගේ වීරියකින් තවත් කෙනෙක් වීරියවන්ත කරනවා කෙනෙක් කරන්න පුළුවන් නම් වරුණ බුද්ධ කාලේ වීරිය නැති අය කවුරුත් නැති වෙන්නේ. මොකද ඒ කාලේ කොච්චර වීරියවන්ත ස්වාමීන් වහන්සේලා හිටියද? ඒ කාලේ සමහර ස්වාමීන් වහන්සේලාගේ වීරිය ගැන දේශනවල සඳහන් වෙනවා උන්වහන්සේලා මේ ජීවිතේ අත්හැරලා වීරියවන්ත වුණා. නමුත් වරුණ අපිට පේනවා වීරිය කෙනෙක් කරපු පමණින් තව කෙනෙකුට වීරිය හැදෙන්නේ නැහැ. ඒක තමන්ගේ පින තියෙන්න ඕනේ. දැන් අද බලන්නකෝ සමහරලාට ගෙදර ඉන්න නෝනා වීරියවන්තයි. නෝනා හැමතිස්සෙම කියනවා මේ සතර පායෙන් මිදෙන්න ඕනේ මේක මහ භයානක ගමනක් යන්නේ කියලා නෝනා කියනවා. මහත්යෙක් විහිළුවකට ගන්නවා. ඉතින් ඒතර නෝනාගේ වීරිය දැකලා මහත්ය වීරියවන්ත වෙන්නේ නැහනේ. ඒක මහත්ය තුලත් පිනක් එන්න ඕනේ. එහෙමයි. එතකොට අපිට මේ බුද්ධ ශාසනයේදී වරුණ වීරිය ගැන කතා කරනකොට මේකෙදී මම දකින ප්‍රධාන දෙයක් තියෙනවා. වර්තමානයේ අපිට වීරිය මදි වෙන්න හේතුවක් කියලා කියන්නේ වීරිය ඇති කරගන්න බලපාන සාධකයක් අපි ඈත් කරගෙන තියෙනවා. එහෙමයි. ඒ තමයි අකුසල් වල ආදීනව හැමතිස්සෙම දකින් නැති තැන අකුසලේ දුරු කරන්න වීරියක් එන්නේ. ඒ කියන්නේ අකුසලයට ඇලිලා ඉන්නේ කොයිලා ආදීනව දකින්නේ. ඔව්. ඒකට අහු වෙනවා. ඒකේ ආස්වාද දකින්න. එහෙමයි. එතකොට වරුණ ඉවසනවා. දැන් ඔය ඉවසනවා කියන වචනේ හරි අමුතු වචනයක් වරුණ. ඉවසනවා කියන වචනේදී අපි කතා කරන්නේ ඉවසීම පුරුදු කරන්න ඕනේ කියලානේ. ඔව්. හැබැයි මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන දුරු කරන්න ඕනේ ඉවසීමකොත්. ඒ ඉවසීම තියාගන්න එපා කියනවා. ඔව්. ඒ ඉවසීම දුටු තැන අයින් කරගන්න ඕනේ. ඒ මොකක්ද ඒ ඉවසීම? රාගයක් ඇති වෙච්ච තැන රාගේ පවත්වනවාද ඒකත් ඉවසීම. රාගේ ඉවසනවා. ඒක දුරු කරන්න යෝන. ඒ ඉවසීම දුරු කරන්න ඕනේ. රාගේ ඉවසන ඉවසීම දුරු කරන්න ඕනේ. එහෙමයි. ඒ කියන්නේ රාගේ දුරු කරනවා කියන්නේ. තරහක් ආවම දැන් ඔය සමහරු කියන්නේ මේ
මේ විදිහට ඉතින් තරහ ගියේ නැත්නම් කොහොමද පාලනය කරන්නේ මේ ගොල්ලන්ව? එහෙම වචන තියෙනවා. ඔව් අපි මේ විදිහට ඇසිරෙන්න ඕන. ඔව් එතකොට දැන් මම මෙහෙම හරි පොඩ්ඩක් තරහ ගිහිල්ලා මේ ඉන්න හින්දා තමයි මේ විදිහට මෙල්ල වෙලා ඉන්නේ කියනවා. ඒතර එයායි තරහට ආසයි. ඒ තරහ ඕන කියලා හිතනවා. අනි ඉවසනවා. එතකොට තරහ ඉවසනවා කියන එක දුරු කරන්න ඕනේ. එතකොට වරුණ ඒක අකුසලයක්. එතකොට අකුසලයක්. ඒ කියන්නේ මිනිස්සු අකුසලයේ ආස්වාදෙ දකිනවා. දැන් ඒකනේ තරහ තියෙන්න ඕන දෙයක් හිටිට දකිනවා. එහෙමයි. එතන ආස්වාදෙ. ඒකේ ආදීනව පැත්ත දකින්නේ. එහෙමයි. ඕනම දෙයක වරුණ ආදීනවේ තේරෙන තාක්කල් ඒක නැති කරන්න වීරියක් එන්නේ. දැන් ඔබ හිතන්න කෙනෙකුගේ ඇඳුමකට ගින්නක් ඇවිලිනවා. එහෙමයි. ගින්න ඇවිලුණාට පස්සේ වරුණ මේ ඇඳුම තවදුරට ළඟ තිබ්බොත් මට මොකද වෙන්නේ කියන එක යා ආදීනව දන්නවනේ. දැන් සාරි පොට්ටට ඇවුලුණා කියමුකෝ ගින්දර. තාම ඇඟට ගෑවිලා නැහැ. සාරි පොට්ටේ ගින්න ඇවුලුණා. දැන් මෙයා සාරිය අයින් කරලා දාන්න හරි බලනෝනේ පුළුවන් තරම් ඉක්මනට. මොකද මේ ගින්නේ ප්‍රයෝජන තියෙනවනේ. ගින්නෙන් කොච්චර ප්‍රයෝජන තියෙනවද කියලා එක තියාගත්තොත් ඉතින් මට ඇවුලුණාට පස්සේ මේ නිතරම ගන්න ගින්න අපිට ඕන වෙනවා. ලිප අවුලන්න බව සෑහෙනම මහන්සි ගන්නවා වෙන්දට පොල් කටු දදා මේ ගින්නත් ඔන්නෝ තියාගන්නවා කියලා ආශාදයක් දැකලා තියාගන්නේ නෑනේ. පුළුවන් තරම් ඒක අයින් කරගෙන හරි දුවලා හරි වතුර පැනලා හරි පෙරලිලා හරි දුවන්න ඇවිලෙනවා වුණත් ඒත් දුවනවා සමහරු නිවේ කියලා. ඒ කියන්නේ මෝඩ විදියට හරි වීරිය කරනවා අර ගින්නෙන් ඈත් වෙන්න. වරුණ ඒ ගින්නේ ආදීනව දන්න හින්දා. ඒ වගේ මේ අකුසලයේ ආදීනව තේරුම් ගත්තොත් ඔන්න වීරිය කියන එක උපදිනවා. දැන් අද මිනිසුන්ට ප්‍රශ්නයක් තියෙනවා. අපි ධර්මය දන්නවා. අපිට මේකෙන් මිදෙන්න ඕනකමකුත් තියෙනවා. ධර්මය අවබෝධ කරන්න ඕනේ කියලා හිතෙනවා. ඒ වුණාට සවිනාස අපිට වීරියක් ඇති කරගන්න අමාරු වෙන කියනවා. එහෙමයි. ඔන්න අපි පෙන්නලා දුන්න ප්‍රශ්නේ උතනයි තියෙන්නේ. ඔබට වීරිය ඕනනම් ඔබ පුළුවන් තරම් මේ අකුසලයේ ආදීනෝ හොයන්න. එහෙමයි. ඒකෙදි සතර අපාය ගැන හිතනකොට අපිට සමහරලාට වරුණ අතීතේ යම් කිසි විදිහකට සිදුවීම් ඕන තරම් අහන්න ආරංචි වෙනවනේ මේකේනාට මෙහෙම වුණා. දැන් ඉසිදාසිට වෙච්ච දේ. හිතන්න වැරදි කාම සේවනයකට ගිහිල්ලා ඉසිදාසි ආත්ම ගණන් සමහරලාට නපුන්සකයෝ වෙවි විවිධ ආත්මවල විවිධ විදියට සමහරලාට සත්ත්වාත්ම උපදිනවා. ඊට පස්සේ මේ වැඩිහිටි සත්තුම තමන්ගේ පුරුෂ ශරීර තලනවා, තුවාල කරනවා, දුක් විඳිනවා පුදුම විදියට. ආත්ම ගණන් දුක් විඳිනවා. එතකොට මේ කරුණු තේරෙනකොට වරුණ අන්න වැරදි කාම සේවනයේ ආදීනවයක් කියලා තේරෙනවා. එතකොට යාට ඒ තමන්ගේ තියෙන වැරදි ජීවිතේ තමන්ගේ ආදරයක් තියෙනවා නම් අනියම් විදියට හටගත්ත ඔන්න ඒකෙන් ඈත් වෙන වීරියක් එනවා. දැන් මේ වීරිය එන්නේ එහෙනම් අකුසලයේ ආදීනව තේරුම් ගන්න තැන. අනිත් පැත්තෙන් කුසලයේ ආශාවද හොයන්න ඕනේ. කුසලයේ තියෙන දැන් විමානවත්තු ප්‍රේතවත්තු කියන එකේම ওই දෙපැත්ත තියෙනවනේ. ඔව්. ප්‍රේතවත්තු වලින් මොකද කරන්නේ? අකුසලයේ ආදීනව පෙන්නවා. විමානවත්තු වලින් කුසලයේ ආශාවද පෙන්නවා. පිනේ තියෙන ආශාවද පෙන්නවා. මේ දෙකෙන් වීරිය ඇති වෙනවා. ඒකනේ අපේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වඩනකොට උන්වහන්සේ අර ඉන්න පිරිසට ධර්මයේ හැසිරෙන වීරිය උපද්දන්න උන්වහන්සේ ප්‍රේතවත් විමානවත් කිව්වා. අපි හන්දේ එතකොට කුසලයේ ආශ්වාදය විඳින්න පිනපැත්තට නැඹුරු වීමත් එතකොට තරම් යෝග්‍යදයක් නෙමෙයිද? ඒ කියන්නේ දැන් දිව්‍ය ලෝක එවන් අරමුණු කරගන්නේ. එතකොට නිවන් මගට ළඟම තැන නෙමෙයි ටිකක් ඉන් එහා ඈතක් නේ එතකොට බලන්නේ. ඒ වීරිය එතකොට ප්‍රයෝජනවත්ද? වරුණ මේ බුද්ධ ශාසනයේ ඔබ හොඳ ප්‍රශ්නයක් අහන්නේ. මේ ශාසනයේ ධර්මයේ හැසිරෙනකොට මට්ටම් තියෙනවා. එක එක මට්ටම්. දැන් මේ මට්ටම් වල දැන් ඔබ හිතන්න සමහරු පිනටවත් නැඹුරු නැති අය ඉන්නවා. ඒ කෙනාව පිනට නැඹුරු කරා කියන්නේ ඉන්න තැනින් අඩියක් කර ඉස්සරහට ආවද නැද්ද? එතන හිටියේ අකුසලේ නම් දුගති යන දේ කර කර හිටියා නම් ඒ මිනිස්සයව සුගති යන තත්ත්වයටපත් වෙනකොට එයා අඩියක් කර ඉස්සරහට එනවා. එහෙමයි. එතකොට එතෙන්ට ආපු කෙනාට තමයි එයින් එහා එක තේරෙන්නේ. මේ සමහරලාවට පඩි නගිනකොට ආසන්න පඩිය අර උඩ පඩිය තරම්ම නැති වුණාට ඒකට නගිනවා. මොකද ආසන්න පඩියට නැග ගන්න පුළුවන්. පඩියෙන් පඩිය තමයි උඩට යන්නේ. ඉන්නේ දුගතිය යන මට්ටමේ කෙනාට සුගතිය යන මට්ටමට එන එක තමයි ආසන්නම පඩිය. එතෙන්ට ආපු කෙනා ඊළඟට එතනින් එහාට කොහොමද යනව වරුණ? මෙතනදී මේ ශාසනේ පින ගැන අවබෝධයක් නැති කෙනා සමහරලාවට හිතනවා මෙහෙම පින තියෙන්නේ දිව්‍ය ලෝකයන් විතරයි. එහෙමයි නේද? පින තියෙන්නේ එහෙම දෙයකට විතරක් නෙමෙයි වරුණ. පින කියන එක ඇවිල්ලා තමන් හරියට මුදලක්කින් යම් කිසි යම් යම් දේවල් වලට යොදවනවා වගේ පිනෙන් පුළුවන් තමන් ප්‍රාර්ථනා කරන අරමුණු වලට පින පාවිච්චි කරන්න. එහෙමයි.
මේ පින නිවන පිණිස වේවා කියලා පතනවා සමහර. දැන් එතකොට පිනයි කුසලයයි වෙනස් වෙනවද? දැන් මොකද සමහර ස්වාමීන් වහන්සේලම දේශනා කරලා තියෙනවා පින තියෙන්නේ සුගතියට යන්න. සුගතිය කියන්නේ මේ අපි කියන දිව්‍ය බ්‍රහ්මාදී තත්වයට යන්න. ජීවිත සැපවත් කරගන්න. කුසලය තමයි නිවනට හේතු වෙන්නේ. එහෙම කියන වෙන් කරන එහෙම. දැන් මේ කරුණ වැරදි වරුණා. ඒ කියන්නේ නිවනට යන ශ්‍රාවකයට මම මේ කියන්නේ අනිවාර්යෙන්ම එතනදි කුසල විතර නෙමෙයි පිනත් ඕනේ. මොකද පින ඕනේ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අර අවබෝධයක් ගැන කියන තැනක ඔබට මතක ඇති ලෝක ගැන අවබෝධයක් ගැන කියන තැනකදී උදායි ස්වාමීන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට පොඩි අවවාදයක් දෙන්න හදලා වැඩේ වරද්ද ගන්නවා. ඒ කියන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන්සේගේ අවබෝධය අභියස කවරම කියවෙනවා අනේ මගේ භාග්‍යතුන් වහන්සේට මෙච්චර අවබෝධයක් කියලා. ඒක ගැන කියනකොට උදායි ආමඳුර එතන ඉඳලා කියනවා ආනන්ද මොකෝ මෙච්චර මේ අර කියන්නේ අපි දැන් අද කාලේ මොකද ඔයා ඔච්චර නටන්නේ කියලා. ඒ වගේ ආනන්දට මොකද්ද ඔච්චර තියෙන සතුට ආනන්දකිකක් ඇයි අවබෝධේ බුදුහාමුදුරගේ. ඔව් එතකොට නික ආනන්දගේ වගේ ආනන්දමේ කියලා කියනකොට ආහා උදායි එහෙම කියන්න එපා. ආනන්දට ඔය ඇති වෙච්ච සතුටට පුළුවන් කියනවා මේ විදිහට මෙච්චර ආත්ම සක්විති රජකම් කරන්න මේ තරම් ආත්ම සක්‍ර දේවේන්ද්‍රය කරන්න දෙව්ලෝ මනුස්ස ලෝකෙ මෙච්චර ආත්ම ගානක් ඔය පිනට පුළුවන් කියනවා ඇති කරවන්නේ. ඒ පිනක් ඇති වෙන්නේ. ඒ වෙලාවේ පිනක් ඇති වුණා හිත. නමුත් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ඒ වුණාට ආනන්දගේ ඔය කිසි දෙයකින් ආනන්දර වැඩක් නැහැ. ආනන්ද මේ ජීවිතය තුළම පිරිනිවන් පානවා කියනවා. එතකොට ආනන්දට පිරිනිවන් පෑමට සුදුසු පින මේ ජීවිතයේ තියෙනවායි කියනවා. ඒක පිනක් කියවේ. පිනක් ගැන කියනවා වරුණ. මේකෙදි මම එක දෙයක් කියනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගනේ වරුණ නිවන් මඟ. දැන් මිනිස්සු හිතනවා ආර්ය අෂ්ටාංගික මාර්ගේ තනිකර කුසල් කියලා. නිවන් මඟ හින්දා. නිවනට තියෙන කුසල් විතරයි කියනවා. එහෙමයි. බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගේ වඩනකොට පුඤ්ඤාභි සන්දෝ කුසලාභි සන්දෝ කියලා කරුණු දෙකක් පෙන්නනවර. පුණ්‍ය ගංගා කුසල ගංගා කියලා දෙකක් ගන්නවා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගේ වඩනකොට. එහෙනම් මේ ධර්මයේ තුල සම්මාදිට්ඨියකම සම්මාදිට්ඨිය පැහැදිලි කුසලයක්. හැබැයි සම්මාදිට්ඨිය වඩනකොට පුණ්‍ය ගංගාවකුත් ගන්නවා. එහෙමයි. මේ ධර්ම මාර්ගයේ සියලු මංගවලට පිනයි කුසලයි දෙකම ඇති වෙනවා කියලා කියන වරුණ. එහෙනම් නිවන කරා යන කෙනාටත් මේ කැමැති වුණත් අකමැති වුණත් පින රැස් වෙනවා. එයා මොන විදියට හිතුවත් සෝවාන් වෙච්ච කෙනා ධර්ම මාර්ගේ තමයි වඩන්නේ. සෝතය කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයට ආපන්න වෙලා. හැබැයි එයා ඒ ආපන්න වෙච්ච තැන ඉඳලා පුණ්‍ය ගංගා කුසල ගංගා දෙකම ගන්නවා. මොකද හේතුව මේ ධර්මයේ හැසිරෙනකොට වරුණ අපි මේ අද කතා කරන වීරිය ගත්තා. වීරියක් ඇති හිතක් ඉන්න පුණ්‍ය බවක් තියෙනවා. පින පෙරපින. පිනක් නැතුව කාටවත් බෑ වීරිය ඇති කරගන්න. මේ වරුණ මම ඕක තේරුම් ගන්න හොඳ සිදුවීමක් කියන්නම්. මේ එක ස්වාමීන් වහන්සේ නමකට වීරිය නැති වුණා පැවිදි ජීවිතේ ඉන්න. උන්වහන්සේ සිවුරු ඇරලා යන්න හැදුවා. එතකොට දැන් පැවිදි ජීවිතේ අතහැරලා සිවුරු ඇරලා යන්න හදනකොට ලොකු ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ නමක්. උන්වහන්සේ බැලුවා මේ භික්ෂුවට පින නැති වෙලා තියෙන. පැවිද්ද ඉන්න. දැන් මේ වීරිය නැත්තේ. හැබැයි පැවිද්ද ඉන්න වීරිය නැහැ කියන එක පිටිපස්සේ තියෙන්නේ පින නැතිකම. හරිද? එතකොට දැන් මේ භික්ෂුවට පැවිද්දට වීරිය හදන විදිහ බලන්න මේ ලොකු ස්වාමීන් වහන්සේ. උන්වහන්සේට ගිහින් කිව්වම ස්වාමීනි මට ඉන්න වීරියක් නැහැ පැවිදි ජීවිතේ මට අතහැරලා මම ගිහි වෙනවා අද කියලා. දැන් මේ අද දවසේ කරන්න යන වැඩක් කතා කරාම ලොකු ස්වාමීන් වහන්සේ කියනවා නම ඔය නම අද යනවා කියලා මම දැනගත්තේ දැන්නේ. මට පොඩි උදව්වක් කරන්න කිව්වා. මගේ දැන් මේ ඉන්න ලෙනේ ඉන්න අමාරුයි. මට අර මේ මීට උඩ උඩින් තියෙන ලෙන හදලා දෙන්න පුළුවන්ද කියලා ඇහුවා. වෙතාවි කැලේ තව ලෙනක් තිබ්බා. ඒ ලෙන සුද්ධ කරලා පොඩ්ඩක් කුටියක් විදිහට පිළියෙල කරලා හදලා දෙන්න පුළුවන්ද කියලා. වහන්සිට ඕකින් අපහසු නම් මම ඒක එහෙනම් කරලා දීලා මයන්නම් කිව්වා. දැන් මේ ධර්මයේ හැසිරෙන වීරිය නැති වුණාට ඕය වැඩ කරන්න පුළුවන් නේ වරුණ. එතකොට හා කියලා දැන් වැඩේ පටන් ගත්තා. දවස් කීපයක් දැන් මේ ගෝල ස්වාමීන් වහන්සේ අර ලෙන හදනවා. මැටි ගහලා කටාරම් කොටලා දැන් ලෙනේ වරටම වැඩ. එතකොට මේ ලෙන ඔක්කොම හදලා ඉවරලා ස්වාමීනි දැන් හරි ඔන්න ඔබ වහන්සේට ලෙනට වඩින්න පුළුවන් මේ තත්ත්වයට හදලා තියෙනවා කියලා ඔක්කොම කිව්වම ලොකු ස්වාමීන් වහන්සේ සිවුරු පාත්‍ර අරගෙන ලෙනට වඩිනවා. ලෙනට වැඩියට පස්සේ පොඩි නම ඇවිල්ලා වැඳලා කියනවා මම දිගටම ඉන්නවා ඊගොසිවරේ. වරුණ මේ මොකක්ද උනේ?
දැන් කෙනෙකුට හිතනවා මේ හිටපු චුට්ටට සමහරට ආයි හිත වෙනස් වෙන්නේ නැති කියලා. හිතේ වෙනස් වීම නෙමෙයි ලොකු සයන්ස් ඉතින්දී දකින්න පින නැති වුණා. පිනක් හැදුවා. මේ රහතන් වහන්සේ නමකට සේනසුන් පූජාවක් කරනවා කියන එක වරුණ මේ එසේ මෙසේ අවස්ථාවක් නෙමෙයි. එතකොට සේනසුන් පූජාව කරපු පිනෙන් අර පැවිදි ජීවිතේ කන්ටිනියු කරගන්න විදියට ඒ පින නැති වෙලා වීරිය නැති වෙගෙන ගිය වීරිය ඔන්න උපද්දලා දුන්නා. එහෙනම් අපිට පේනවා වීරිය උපද්දන්න පින පව උපකාර වෙන වරුණ. එහෙමයි. සමහර කෙනෙකුට එතකොට හිතෙන්න පුළුවන් පිනෙන් මේ දිව්‍ය ලෝකයන් එකයි කෙරෙන්නේ. මේ අපි වීරිය වඩන්න ඕනේ සතර පායෙම දෙන්න. ඕවා හරියන්නේ නැහැ පින් කර කර පින අතහැරලා දාන්න ඕනේ කියලා. නමුත් දැන් අපිට තේරෙනවා පැවිද්ද ඉන්න නිවනට යන්න අකුසල් දුරු කරන්න මේ හැම දෙයකටම වීරියවන්ත කරන්න යම්කිසි පිනක් තියෙන බලපාන. එහෙම. ඒ පින නැතිනම් ඉතින් හැමෝටම වීරිය තියෙන්න පැවරුණ. එහෙමයි. ඔබ වහන්සේ කිව්වර මේ මෝඩ වීරියක් ගැන දැන් අවස්ථාව මොකද හැමෝටම ඒ අර්ථය මෝඩ වීරියක් කියලා ඔබ වහන්සේ අර්ථ ගැන්නුවේ මොකක් කරේ කියන්නේ වීරිය වැඩි යුතු නැති ආකාරයෙන් වීරිය වැඩි වීමද? වරුණ දැන් මෝඩ වීරිය කියන එකේදී මම අදහස් කළේ අර උපමාවේදී. ඒ කියන්නේ ඇඳුමේ ගිනි ඇවුළු නම් වීරිය කරනකොට වීරිය කරන්නේ මොකටද? ගින්නෙන් ඈත් වෙන්නනේ. එතකොට ගින්නෙන් ඈත් වෙන වීරිය කරනවා කියලා නිකම් මහන්සි වුණාට මදි. ඒ මහන්සිය ගතිය යුතු ප්‍රතිඵලය ලැබෙන ක්‍රමයේ තේරුම් ගන්නත් ඕනේ. ගින්න නිවෙන විදිහට වීරිය කරන්න ඕනේ. එහෙමයි කියලා දිව්වොත් එහෙම ගින්න තව වැඩි වෙනවා. එහෙමයි. එතකොට දුවන එකේ වීරියක් තියෙනවා. හැබැයි වීරිය මත වෙලා තියෙන තව වැඩි වෙන එක. ඒ වගේ වරුණ මේ වීරිය වැරදියට කරන අවස්ථා තියෙනවා. දැන් අර චුල්ලපන්තක හාමුදුරු එතකොට අර ධනිස්ස ගෙවෙන කම්ම සක්මනේ දුන හාමුදුරු ඒක තමයි මේ කියන්නේ. දැන් වීරිය කියන එකේදී එක එක අංශ වලින් කතා කරද්දී ඒ සමහරලට වරුණ ප්‍රභාකරන්ලටත් වීරියක් තිබ්බා. එහෙමයි. ඒගොල්ලන්ගේ වීරිය තිබ්බේ තව තව මිනිසුන්ගේ විනාශය කරන්න. දේවදත්ත වීරිය කරේ නැද්ද? එහෙමයි. දේවදත්තට කොච්චර වීරියක් තිබ්බද? දේවදත්ත මහා සැලසුම් හදාගෙන කොහොමරි මම මේ ශ්‍රමණ ගෞතමයාව අයිම කරනවා කියන වීරියක හිටියා. නමුත් ඒ වීරිය හැම එකකම තිබ්බේ වැරදි වීරියක්. ඒ වීරිය වගේම කුසල තුල වඩන වීරියේ වැරදි වීරිය තියෙනවා. සෝන හාමුදුරුව එහෙම වැරදි වීරිය කරපු කෙනෙක්. එහෙම. ඒ කියන්නේ උන්වහන්සේගේ වීරිය අතිශයින්ම දැඩි. රැට සැතපෙන්නේ නින්දක් නැතුව වළඳන්නෙත් නැතුව සමහරලාට වළඳන්න ස්වාමීන් වහන්සේලා දානෙට කතා කරාම දැන් බෑ මම භාවනාවේ කියලා භාවනාවෙමයි කන්නෙත් නැහැ බොන්නෙත් නැහැ කිසි දෙයක් නැතුව භාවනා 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 වාඩි වෙනවා සක්මන් කරනවා වාඩි වෙනවා සක්මන් කරනවා. වරුණ මේ මට සෙලිටු පාතිබිච්ච බොහොම මේ සුන්දර රූපයක් තියච්ච කෙනෙක් සෝන හාමුදුරුව. නමුත් සෝන හාමුදුරුව රැයක් දවාලක් නැතුව සක්මන් කරද්දී ඇඳුමට කකුල් පැලෙනවා. කකුල් පැලිලා හැම තැනම ලේ නිකන් ඌරු මරපු තැනක් වගේ කියලා ස්වාමීන් වහන්සේලා විහිළු කරනවා. එච්චරට දැන් කකුල් පලම් වීරිය කරනවා. හාමුදුරුව අන්තිමට අවුරුදු ගාණක් වීරිය කරලා කල්පනා කරනවා මේ සමහරු රහත් වෙනවා මංවත් මන්තරන්වත් වීරිය කරන්නේ. එතකොට උන්වහන්සේලාට මෙච්චර වීරිය නොකළ රහත් වෙන්න මම මේ තරම් වීරිය කරලා තාම කිසිම මාර්ගඵලයක් නොලබන්න එහෙනම් මට පින මදිය. උන්වහන්සේ පින ගැන හිතුව මට රහත් වෙන පින මදිය. ඉතින් කොච්චර වීරිය කළාද පස්සේ උන්වහන්සේට සිවුර ඇරලා යන්න යුතුනේ. බුදුරජාණන්සේ එතෙන්දී අහනවනේ හිත දැකලා අන්න ආදේශනා ප්‍රාතිහාර්ය වරුණ. ආදේශනා ප්‍රාතිහාර්යෙන් හිත දැකලා අහනවා ඔබ ගිහි කාලේ හොඳට වීණා වාදනය කරන්න දක්ෂයි නේද සෝන කියනවා. එතකොට වීණාවේ තත් අදට තිබ්බත් මිහිරි හඬක් එන්නේ නැහැ නේද කියලා අහනවා. අනේ නෑ ස්වාමීනි කියනවා. වීණාවේ තත් බුරුල් නම් ඒත් එහෙම හඬක් එන්නේ නැහැ ස්වාමීනි කියනවා. එතකොට වීණාවේ තත් තියෙනුන ප්‍රමාණයක් තියෙනුන නේද කියලා ඔන්න වීරිය ගැන මේ වීරියකට දෙන්න තියෙන ලස්සනම උපමාවක් මේ බුද්ධ ශාසනේ ඔය වීණා උපමාව. වීරිය ගැන කතා කරනකොට ඔය උපමාව අත්හරින්න බෑ වරුණ. මොකද වීරිය වර්ග තුනක් තියෙනවා. හීන වීරියක් තියෙනවා. වීරනේ. ඒක හරියට අර තත් බුරුල් වගේ. තත් බුරුල් වුණාම මීරි හඬ එන්නේ නැහැ. තත් තද වුණාමත් මීරි හඬ එන්නේ. ඒතර වරුණ දැඩි කරගත්ත වීරිය තමයි තත් තද වුණා වගේ කියලා කිව්වේ. දැන් සෝන හාමුදුරන්ට තිබ්බේ දැඩි වෙච්ච වීරිය. බුදුරජාණන් වහන්සේ වදාළ ඒක ලස්සනයි වරුණ කතාව. බුරුල් වීරියට හිත ඇකිලෙනවා. හරිද? දැඩි වීරියට හිත විසිරෙනවා. ඒ කියන්නේ ඇතුළට හැකිලීමයි එළියට විසිරීමයි. එහෙනම් ඇතුළට ඇකිලිලත් බෑ එළියට විසිරිලත් බෑ. එතන වීරියෙම මට්ටම එහා මෙහා පැන්නොත් ඒ වීරිය තුල එතකොට එයාට සිද්ධ වෙනවා නිෂ්ඵලය. ඇතුළට ඇකුළුනොත් නිදිමත එනවා. ඔව්. ඒ වීරිය අඩු වෙලා. එහෙමයි.
දැඩි වෙලා පිටට විසිරුණොත් උද්දච්ච කුක්කුච්ච නැත්නම් තීනමිද්ද. ඒ උද්දච්ච කුක්කුච්ච තීනමිද්ද කියන දෙක එන්නේ අඩුවීමම වැඩිවීම මත. එහෙනම් වීරියේ දෙකේම බෑ මැදක තියෙන්න ඕනේ. ඒකයි වීරිය තුලණය කරගෙන යන ශ්‍රාවකයා දක්ෂ වෙන්න ඕනේ. මේක හරි පුදුම කරුණක්. ඒ කියන්නේ ඒ වීරිය තුලණය කරනවා කියන එක ස්වාමීන් වහන්සේලාට දැන් අද නම් ගොඩක් වෙලාවට වරන මේකේ තුලණය කරන්න කියලා ලොකු දෙයක් නෑ. මේ හැමෝටම වීරිය අඩුකමක් තියෙන්නේ. එහෙමයි. සෝන හාමුදුරුව වගේ දැඩි වීරියක් තියෙන අය මං හිතන්නේ මේ කලුණේක හොයන එක ලේසි. එහෙම හොයාගෙන මා. ඒ වගේ වීරිය තියෙන අය හොයනට වඩා. ඒතර අද තියෙන්නේ වීරිය හීන වෙච්චකමකින්ද මේකේ අපි තව වීරිය වැඩි කරන එක විතරයි කරන්න අඩු කරන. නැත්නම් මේක අහන අය සමහර විතයි මට අධික වීරියක් දරන්න. මට වීරිය වැඩිද දන්නේ මම හැමදාම සිත්නෙත් අසුපුවානෝ. නේද? හැමදාම මම ධර්ම දක්ෂිනහනවා මම වීරිය වැඩි වෙලාද කොහෙද? ඒ සමාජ මිනිස්සු සමාජලට කියන්නේ මොනවාද බනහනවා කියලා ඔච්චර බනහන්න එපා කියනවා. බැලන්ස් එකක් තියෙන්න ඕනේ කියනවා. එහෙමයි. එතකොට මේ ඔය තරම්ම බනහන්න ගියාට පස්සේ මේ මිනිස්සු අන්තට යනවායි කියනවා. පන්සලමයි බදාගෙනම ඉන්නවා. කොහොම සමබර කරගන්න කියනවා. දැන් ඒකෙදි දැන් ඒ වගේ දෙයක් කියන මිනිස්සෙක් අහන් හිටියොත් එහෙම අන්න බලන්න අපි කිව්වනේ වීණාව වගේ දැන් ඔයාවේ තද කරන් ඉන්නේ කියයි. නමුත් අපි පැහැදිලිව කියනවා මේ හැමදාම බණ ඇහුවා කියලා එතන අකුසල් දුරු කරන්නේ නැහැ නේ. එතනදි තියෙන්නේ දේශනේ ඇහුවට තමන්ගේ හිතේ එන රාගය ద్వේෂය දුරු කරන්න ගන්න වීරිය මත ධ්‍යාන වඩන්න ගන්න උත්සාහය. දැන් බලන්නකෝ අද වරුණ කොච්චර ඊන වීරියක් තියනවද කියනවා මිනිසුන්ගේ ධ්‍යාන ගැන දන්නවද කියලා හැම ධ්‍යාන දන්නේ. ඒ තරමටම අපේ වීරිය අඩුයි. ඉතින් අපි වීරිය තව වැඩි කළ යුතුයි. කවුරුවත් මේ තියෙන වීරිය අඩු කරන්න නම් එපා මේ කාරණේ අහුවට පස්සේ. හොඳයි හමුතුන. දැන් එතකොට බුදු කෙනෙකුට තියෙන්නේ මීට වඩා වෙනස් වීරියක්ද? වීරියාධික බුදුවරුන්ට තියෙන තේ මීට වඩා වෙනස් වීරියක්ද? වරුණ බුදු කෙනෙකුගේ වීරිය ගැන හිතා ගන්නවත් බෑ. මොකද හේතුව ඒක මේ ශ්‍රාවකයන්ගේ වීරියට සම කරන්න බෑ. අපිට තියෙන්නේ පාර කපලා දීලා ඒ පාර යන්න ගන්න වීරිය. බුදුවරුන්ට තියෙන්නේ පාර කැපෙච්ච නැති තැනක පාර කපාගෙන යන වීරිය. එහෙම. හිතන්නකෝ මේ දෙකේම වෙනස. කිසිම පාරක් මාවතක් නැති ගොඩලි ගොඩේ පාරක් හදාගෙන යන කෙනාද දක්ෂයා? ඒ පාර හදලා දුන්නට පස්සේ යම්කිසි වීරියකින් ඒ පාර යන කෙනාද දක්ෂයා? එතනම තියෙනවා බුදු කෙනෙකුගේ වීරිය. ඒක මාරයා එක්ක මහා සටනක් කරගෙන මාර සේනා මාර දුවරු එක්ක සටන කරගෙන කල්ප ගානක් තිස්සේ පාර කපාගන්නේ. ඒ වීරිය සම කරන්න බෑ කිසිම කෙනෙකුට වරුණ. ඒක මේ ශ්‍රාවකයන්ගේ වීරිය වගේ කියලා හිතන්නවත්ද? එතකොට වීරියට මාරයාගේ බලපෑමක් තියෙනවද? වීරිය ඇති කරගන්න සමහර ලාවට වරුණ මාරයා අවස්ථාව ධර්ම මාර්ගයේ වීරියට. ඒක තමයි මාරයා අවස්ථාව නැති කරනවා නම් ඒ නැති කරන්නේ ඒ කියන්නේ මාරයා එකපාරට ඇවිල්ලා මගේ තියෙන වීරිය නැති කරන්නේ. මාරයා මොකක් කරේ ඒකට අරමුණක් හදනවා. ඒ අරමුණ හදන්නේ මොනවා හරි ක්‍රමයකට. දැන් ඔන්න ඔය උත්පලවන්න තෙරණිය කැලේ භාවනා කරන්නේ. දැන් මෙයා හිතන් ඉන්නේ මේ තාම රහත් වෙන්න උත්සාහ කරනවා කියලා. මාරයා ඒක තීරුම් ගත්තේ නැහැ තෙන්දි. ඇවිල්ලා කියනවා මේ මොනවටද ඔච්චර ඔය මේ බොරුවට නිකන් මේ කැලේට වෙලා ඔච්චර වීරිය කරනවා කියලා. මේ භාවනා කරනවා ගස් යටට වෙලා ලස්සන රූපයක් තියෙනවනේ වාට. වා එන්න මාත් එක්ක අපි දෙන්න ගිහිල්ලා ටිකක් එකට සතුටු වෙලා අපි ජීවිතේ ටිකක් රස විඳිමු. රසවිඳලා ඔය බැරි වෙන කාලේ අපි දෙන්නත් එක්කම ඇවිල්ලා මේ ඕක කරගමු කියනවා. දැනට ටිකක් පිං කරගෙන සැප විඳිමු කියනවා. එතකොට මාරයා ඒ වෙලාවේ මාරයට මේ දැන් අරමුණක් නෙදාන්න යන්නේ. දැන් ඕ වගේ අර පැවිද්දෙන් ඈත් වෙන්න වීරිය කඩන්න යම් යම් අරමුණු දාන්න පුළුවන් වරුණ. එහෙමයි. එතකොට එතෙන්දි මාරයට පළවන්න තෙරණිය කියන්නේ කාමය මොනවද විඳින්න ඕන කාමය මම ඕවා දන්නෙත් නෑ කියනවා. එතකොට මේ මං ඕයන් ඈත් වෙලා තියෙන සම්පූර්ණ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවිකාවක් වෙච්ච මට මේ ඔබත් එක්ක කාමෙ විඳින්න කිසිම එහෙම අවශ්‍යතාවයක් මගේ හිතට නැගෙන්නේ නැහැ කියලා ওই විදිහට කියනකොට ඔකනේ කියන්නේ ඉතින් ගෑනුන්ගේ මොලේ හැඳිමිටිය දිගයි කියලා කියනවා. වරුණ ඔය ගෑනුන්ගේ මොලේ හැඳිමිටිය දිගයි කියන කතාව ලෝකෙ ඉස්සෙල්ලම කියන්නේ මාරයා. උප්පලවන්න තෙරණියට. අන්ද වනේ දිසවැත් නුවර. එහෙමයි. ඔය අන්ද වනේ කියන එක කාශ්‍යප බුද්ධ ශාසනය ඉඳලා එන වනයක්. එහෙමයි. එතකොට මේ ඒ වනේදී මේ උත්පලවන්න තෙරණිට හැඳිමිටේ දිගයි කියලා කිව්ව ගමන් ගෑනුගේ මොලේ ඕක දැන් මට හිතෙනවා ඉස්සර ධර්මදේශනාවලදී බණශාලාවල් ඕක කියනකොට ඕක අහගෙන ගිහිල්ලා මහත්ය නෝනට කියලා තමයි සමාජගත වෙලා තියෙන ඔය කතාව.
ඒතර නෝනල දැන් මේ චිත්‍රණ තසුපුම වෙලා අහගෙන ඉන්න ගම බය නැතුව මහත්තයා කිව්වොත් එහෙම ඔව් මහත්තයා කිව්වොත් එහෙම කියන්නේ ඕක ඇවිල්ලා මාරයා කතාව ඔයත් මාරයා වෙන්න එපා කියන. එතකොට දැන් මෙතෙන්දි උත්පලවන්න තෙරණිය කියන ඇඳිමිටේ දිගේ ස්වභාවය මට පුළුවන් කියන ඔහෙව අල්ලලා මේ ඇහිබැමි අස්සේ හංගන්න. මාරයට ඒ වගේ තර්ජනයක් කරන්න ඇය. ඉකෙන ඇයට එච්චර පෞරුෂයක් තිබෑ ස්ත්‍රියක් වුණත්. මේ ධර්මයේ තුල ගොඩනැගිලා ඒ තරම් පෞරුෂයක්. වරුණ මාරයා ඒ වගේ යම් වෙන අරමුණු වෙනස් කරන්න පුළුවන්. බලන්න බුදුරජාණන් වහන්සේව බෝසත්ථානන් වහන්සේ විදියට අර වජිරාසන භූමියේ ඉන්නකොට වෙනස් කරන්න බලපු විදිය. ඔව් නොඑක උපක්‍රම. ලස්සන තරුණියෝ වෙනවා. ඈ ඊට පස්සේ කියන්නේ මෝරච්ච නැති වයසේ. මෝරච්ච අය වෙනවා. ගැබිනි අය වෙනවා. වැඩිහිටිය අය වෙනවා. කියන්නේ මාරයා බලනවා එකින් එක දෙක හිතනවා සමහර පිරිමි කැමති නැහැ. ලාබාලයට සමහර පිරිමි ටිකක් මුහුකුරා ගිය අයට තමයි කැමති. සමහර පිරිමි කැමති ගැබිනි අයට. එක එක අයට කැමති කියන එක මත අන්තිමට සමහර පිරිමි වයසක අයට කැමති කියලා නාකියයත් තේරෙනවා. විවිධ කාන්තාව එවල බලනවා ඒකකින්වත් වෙනස් කරන්න පුළුවන්ද? දැන් බලන්න එහෙනම් වීරිය නැති කරන එක මාරයට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. වීරිය රැකගන්න එක තමන්ගේ අතේ තියෙන එක. වීරිය නැති කරන්න අරමුණු වෙන එක විතරයි මාරයට පුළුවන්. එතකොට සාසනය තුල ස්වාමීන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ බොහොම පැහැදිලිව පෙන්නනවා වීරියවන්තව සීය තියාගෙන ඉන්නවා නම් මාරය ගැයට වැලි ගැහුවා. එහෙමයි. ඒ කියන්නේ ධ්‍යාන වඩලා යම් කිසි විදිහකට වීරියවන්ත සිතක් තියාගෙන සීය කියන එක තැනකට මාරයට පේන්නේ නැති සීමාවක් කියනවා. එහෙමයි. සීය කියන්නේ. ඒක මාරයගේ සීමාවෙන් බැහැරයි. එතකොට ඒ සීය නැති කරගන්න අරමුණු වලට අහු වෙන්න පුළුවන්. මාරයාගේ යම් යම් පේන දේ ඔස්සේ වන්න පුළුවන් අරමුණු ඇහෙන දේවල් ඔස්සේ වන්න පුළුවන් නාහයට දැනෙන දිවට දැනෙන කායට දැනෙන දැන් ආහාරයේ වුණත් මාරයාට පුළුවන් කෙලිම වීරියවන්ත කෙනා වටන්න. එහෙමයි. ඒ ඕන දෙකින් මේ ශාසනයේ සමහරලාට එහෙම වැටිච්ච අවස්ථා ඕන තරම් එක එක අයට තියෙනවා. ඇතැම් වෙලාවට වරුණ මේ හොඳට භාවනා කරගෙන ඉන්න අය ස්වාමීන් වහන්සේලා සමහරලාට කාන්තාවකගේ දැන් එක හාමුදුරු කෙනෙක් වැටෙන්නේ ඒ ගෑනු කෙනා මේ ස්වාමීන් වහන්සේගේ පස්සෙන් වෙනවා කාලයක් තිස්සේ අහුවෙන්නෙම නැතුව හිටියා. අන්තිමට ඒ ගෑනු කෙනා මේ ස්වාමීන් වහන්සේව ලැබෙන්නේ නැතිකමට නොකානු බිම ඉඳලා මැරිලා ගියා. නමුත් ඒ ස්වාමීන් වහන්සේ එතකොට ඒ පළාතේ නෙමෙයි හිටියේ වෙන පළාතක. දැන් අද නම් එහෙම දෙයක් වුණොත් එහෙම අනිත් දන්න කෙනෙක් අගල මැසේජ් එකක් කරේ වයිනේ අන්න අරයා මැරුණා මේ වහන්සේව පතාගෙන ඉඳලා කියලා. දැන් එහෙම මැසේජ් යවන්න මොකක්වත් බෑනේ. අර ස්වාමීන් වහන්සේ දන්නේ නැහැ මෙලෝ දෙයක්. අවුරුදු ගානකට පස්සේ අර පළාතට ආයි වඩිනවා. වඩනකොට රාම්මයි තාතේ ඇවිල්ලා කියනවා ඔබ වහන්සේව ප්‍රාර්ථනා කරගෙන ඔබ වහන්සේවම ඕනේ කියාගෙන නොකාන ඔබී ඉඳලා මගේ දුව මැරිලා ගියා කියනවා. මේ එයාගේ සලුවක් කියලා ඉතුරු කරන් හිටිය සලුවක් පෙන්නනවා. මේ හාමුදුරුව මං වෙනුවෙන් එච්චර දෙයක් කරලා මැරිලත් ගියාද කියලා ඔන්න අරකට අහු වෙනවා. දැන් මේ ජීවත් වෙලා අච්චර පස්සෙන් එද්දි අහු වෙච්ච නැති හාමුදුරු අන්තිමට වරන පැවිදි ජීවිතේ ඉන්න බැරි වෙනවා. මේ රෙදි කෑල්ලට සිවුරු වරනවා. එහෙමයි. ඒ කියන්නේ හිත කොයි මොහොත වෙනස් වෙන ඉඩකඩක් තියෙනවද දන්නේ. මාරයට අහු වෙන්න ඕනම දෙයකින් පුළුවන්. එතකොට ඒ දෙයට අහු නොවී වීරිය රැකගන්න එක තමන්ගේ අතේ තියෙන එක. මාරයට ඒක වෙනස් කරන්න බෑ. ඒක තමන් විසින් වැටෙන එකක් වරන. හාමුදුරනේ දැන් අර ඔබවහන්සේ එක තැනක සඳහන් කළා දැන් කාරණා මතක් කරනකොට දැන් මෙහෙම ඉඳලා මාරයා අර උත්පලවන්න මිහිණි වහන්සේට කිව්වා වගේ තෙරණින් වහන්සේට කිව්වා වගේ ටික කාලයක් ජීවිතේ සැප විඳලා ඊට පස්සේ අපි ওই කාරණාවට යමු යමු කියලා වර්තමානයේත් අපි දකින්න බොහෝ දෙනා තරුණ කාලෙදි ධර්මයට එන්නේ වයසට ගියාම තමයි එන්නේ. එතකොට මේ අපිට ඒ කටයුත්ත කරගන්න පුළුවන් දැන් මේ සඳහා යොමු වෙන්න ඕනේ නැහැ කියලා. වයස්සුගත වෙනකොට ඒ වීරියේ තිබෙන ශක්තිය අඩු වෙන්න පුළුවන්ද? තරුණ කාලයේදී වීරිය වැඩිම තුල අපට මොන වගේ වාසියක්ද ලබා ගන්නට පුළුවන්? එහෙම වීරිය වයස අනුවත් වෙනස් වෙනවද? එහෙම හැකියාව තමන්ට ධර්මයට යොමු වෙන්න තියෙන. වර්ණ මෙහෙම එකක් තියෙන. දැන් වැඩිහිටි වයසේ අපිට ගොඩක් පේනවනේ ධර්මදේශන අහන්න භාවනා කරන්න යොමු වෙන වයෝ වෘද්ධ අම්මලා ඉන්නවා. හරියට අපලට කන් ඇහෙන්නෙත් නෑ. පොයට ධර්මදේශනාවලට අපි වඩනකොට ඇතැම් වෙලාවට ඇතැම් පන්සල් වල ඉතින් අනේ අර උපාසකම්මලා ටිකක් දැන් සිල් අරන් ඉන්න ඔය දවල් කාලේ දේශන වල මං කියන්නේ. දැන් රාත්‍රියට එහෙම අර පිරිස දේශන අහන්න ගොඩක් එකතු වෙන තැන නෙමෙයි. සිල් සමාදන් වෙච්ච අයට දේශන පවත්වනවනේ. ඒ වැදී ඇතැම් පන්සල් වල ඉතින් අර උපාසකම්මලා ටිකක් දැන් ඔය හතර පොයට සිල් ගන්න වගේ පිරිසක් ඇවිල්ලා ඉන්නවා. සමහරලාට වරන මේ අය මේ කන් ඇහෙන්නෙත් නෑ.
කං ඇහෙන්නෙත් නැති එකේ net fm එකේ සිත් net අසපුව අහලා නැති වෙන්න පුළුවන් නේ කං ඇහෙන්නේ නැහැ එතකොට වරුණ නොඑක් මාධ්‍ය ඔස්සේ අපි කරන දේශන අහලත් නැහැ වල්පොල ගෞතම හරි අසවල් ස්වාමීන් වහන්සේ හරි ස්වාමීන් වහන්සේලා එහෙම දන්නෙත් නැහැ එහෙම එතකොට දැන් අර ඉන්න අතන ඉතින් වාඩි වෙලා බුලත් පිටකොත් කොටාගෙන මේ පොයට ගොඩක් කියන සමහර උපසකමලගේ තත්ත්වය මේක පහත් කිරීම නේ මම කියන්නේ එතෙන්ට යන්න කලින් වැඩේ කරන්න කියන එක කියන්නේ මේක කියන්නේ ඉතින් දැන් සමහරවිට අපි දේශනෙට ආවම කවුද වැඩි හාමුදුරුව කියලා දන්නෙත් නැහැ ඊට පස්සේ මොකක් හරි හාමුදුරුව බණක් කියන්න ආවේ කියලා අයියෙන් සාදුකාරය දෙනවා හාමුදුරු කෙනෙක් ආව බණක් කියනවා කියලා ඉතින් සාදුකාර දීලා ඔහේ ඉන්නවා ඇහුනෙත් නැහැ කවුද වැඩි කියලා දන්නෙත් නැහැ මුකුත් තේරෙන්නේ අපිට පුදුම අනුකම්පාවක් එනවා ඒකයි මම මේක කියන්නේ ඒව දකින්න කොට වරුණ අනේ මේගොල්ලෝ පුළුවන් කාලේ මේ දේ කරගත්තේ නැහැ දැන් සිහි කල්පනාවත් නැහැ කන් ඇහෙන්නෙත් නැහැ තේරෙන්නෙත් නැහැ මෙලෝදියා ඉතින් ඔහේ ඉඳලා සාදුකාරී විතරක් දෙනවා පිනක් රැස් වෙනවා පැහැදිලිව නමුත් අර වීරිය කරනවා තියා මොකක්ද කියලා ධර්ම කරුණක්ක තේරෙන්නේ එතෙන්ට යන්න කලින් අපි අනිවාර්යයෙන්ම වරුණ තේරුම් ගත යුතු දේ පැහැදිලිව ඒ අය නාකි ගොඩට ආйти නොහැකි හරි නාකි කියන්නේ නොහැකි කියන එකනේ එතකොට කොන්ද කිලින් තියාගන්න නොහැකි සමහරවිට බිත්තියකට හේතු වෙන්නේ නැතුව ඉන්න නොහැකි කියන දේ අහගෙන ඉන්න නොහැකි කවුද වැඩි කියලාවත් අඩුතරමේ අඳුර ගන්නවත් නොහැකි ඉතින් එහෙනම් නාකි එතකොට දැන් ඒ හැයගෙම කයේ වෙනස් වීම අනිත්‍ය ස්වභාවය පසක් කරගන්නට එයාට උත්සාහයක් දරන්න බැරි වරුණ ඒකට අවබෝධයක් තියෙන්න බෑ අවබෝධෙත් ඒ කියන්නේ අඩුයි ඔබ හිතන්නේ එහෙනම් ඉතින් තිරිසන් සත්තුත් නාකි වෙනවන්නේ තිරිසන් සත්තුන්ටත් පුළුවන්නේ මේ මගේ මේ කයේ ඔන්න දැන් දුර්වලලා ගියා ඔන්න තුවාලයක් හැදුනා ජරා මරණ කියලා තිරිසන් සත්තුන්ට ජරා මරණ මනුෂ්‍යයන්ට ඊට වැඩිය මානසිකත්වය ඊට වැඩිය වෙනස්නේ වරුණ ඒක තමයි කියන්නේ එයාට ඒ තිරිසන් සත්තු වගේ ඔහේ හැදිලා මේ තරුණ කාලේ සත්තු වගේ ඒ නිසාමද වයස කරනකොට පොඩි දසු වගේ අනේකයි නිදාගන්න එකයි මයිදුනේයි ওই ටික විතරයි හිතලා තියෙන්නේ ওই ටික හිතලා අන්තිම කාලේ මේ සෙල් ගන්න කියලා ආවොත් මම මේ කියන්නේ ඒතර සත්තු වගේ හැදිලා හරියට සතා වගේමයි කිසිම අවබෝධයක් නැහැ අරකට හැබැයි තරුණ කාලේ පදිනම දාලා තිබ්බනම් කවුරු හරි අර කොටපු බුලත් පිටින් චුට්ටක් ගත්තොත් රාණ්ඩු වෙනවායි සිල් ගන්නවද මොකක්වත් බලන්නේ දුම්කොල නැට්ටටත් ගහ ගන්නවා ඒ කියන්නේ තරුණ කාලේ ඉඳලම ධර්මයට යොමු වෙලා වයස්ගත වුණු අම්මල තාත්තලා ඉන්නව බොහොම උනන්දුවකින් අන්නේ වනියයි මම මේකයි මේ කියන්නේ මේ සියලු දෙනා නෙමෙයි මම මේ නාකි කියන නොහැකි ගොඩ කිව්වේ ඒතර සමහර අම්මල මම දකිනව වරුණ අපි ධර්මදේශන වලට ගියාම අපිව දකින්නත් එක හරි ඉස්සරහින් වඩලා මේ හොද්දට වාඩි වෙලා කොහේත් වෙන්න මෙලෝදයක් නේ කොන්දත් ඍජුව තියාගෙන වයසයි දවසක් මට හිතාගන්න බෑ අවුරුදු 80 ගාන කාච්චියක්ම කෙනෙක් හරි ලස්සන්ට වාඩිලා ඉන්න ඉස්සරහ හොද්දට කියන අහන අහන ඒවට උත්තර දෙන මම බලනද අර සෙනග හෝල් එකේ පිරිලා හිටියට තාප්ප අයිනේ වාඩි වෙච්ච ගොඩවල් පේනවා ඊයේ අතරේ කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා මං කෙල්ලන්ට පැහැදිලිව කිව්වා නාකි කියන්නේ මොකද්ද නොහැකි කියන එක නම් මේ ආච්චි අම්මා කිසිම විදියකින් තාප්පයකට හේතු වෙන්නේ නැතුව ඉන්න බිත්තියකට හේතු වෙන්නේ නැතුව ඉන්න නොහැකි කමක් නැතුව හොඳට හැකි කෙනෙක් තරුණ කෙනෙක් එහෙනම් මේ අම්මා නාකි නෑ එතකොට බිත්තියට හේතු නොවී ඉන්න බැරි අය කවුද නාකි කියලා නාකි දැන් ආම් නාකි ඉන්නව වටේම කියලා කෙල්ලන්ට හේත් බිත්තියට හේතු වෙන්න ඕනේද එතකොට වරුණ මම එතෙන්දී නමුත් ඒ කාරණේ අපි ආදරණීය විදියට එක සිහිපත් කරලා දුන්නාට අපි දකින්නවා තරුණියෝ එහෙමවත් ධිට්ඨියට හේතු වෙන්නවත් ඉන්නේ නැහනේ. එහෙමයි. ඉතින් ධිට්ඨියට හේතු වෙලා ඉන්න හරි ඇවිල්ලා ධර්මයක් අහන එක වටිනවා. එහෙමයි. නමුත් අර අපි එකින් කියන්නේ ඒ විදියටවත් හේතුවක්වත් නොවි හොඳට ඍජුව ධර්මය අහන්න පුළුවන් පුණ්‍යවන්ත අම්මලා සෑහෙන ඉන්නවා. එහෙමයි. ඒ වගේම දැන් මේ ශ්‍රාවක දිනේ මිනිසු මුණ ගැහෙන්නේ නැ ශ්‍රාවක දිනේදී පහුගිය සඳුද වරුණ මාව මුණ ගැහෙන්නව බවුන් පැලැස්සට මුදල් වගේ පූජ කරන්න ඕන කියලා අම්මා කෙනෙක් දුවත් එක්ක ආවේ වරුණ දුවට අවුරුදු 70 ගානක් හරිද අම්මට අවුරුදු 90 ගානක් දැන් 100ට කිට්ටුයි හැරමිටිය ගහ ගහ එන එක විතරයි අම්මා ඇවිල්ලා වාඩි වුණා වරුණ පුදුම සිහි කල්පනාවක් ඒ අම්මට හැම දෙෙම හොඳට ධර්මයේ තේරෙනවා ඒ අම්ම බෝධිපාක්ෂික ධර්ම ගැන කියනවා සොයිනහස මේ ධර්ම මේ ජීවිතේ මං කොහොම හරි මේ වඩන්න ඕන කියලා අර සමහර වෙලාවට ඔහේ අන්ධභක්තියෙන් කියවිල්ලක් තියෙන්නේ. එහෙමත් නෑ වරුණ පැහැදිලි හොඳ සෙහි කල්පනාවක. ඒතකොට දුවත් එහෙමයි. දුව අවුරුදු 70 ගානක්. මට ඒ වෙලාවේ දුක හේතුන මගේ ආච්චි කෙනෙක් ඉන්න අවුරුදු 70 ගානක.
ඒ ආච්චිට සීකල්පනාව දැන් අඩුයි. දැන් මේ දුවගේ වයසේ මෙතන අම්මත් හොඳ සීකල්පනාවයි. මිනි බිරියටත් අවුරුදු 50කට කිට්ටුලු. 40 ගානක්. එතකොට ඒගොල්ලන්ගේ දරුවෝ ඉන්නවා. ඒ ඒ ඉච්චර ඉද්දී මේ වයස ගෙවන එක නෙමෙයි ප්‍රශ්නේ. එහෙම ගෙවන අම්මා තාම නාකිනේ. අවබෝධයෙන් ඉන්නේ. ඒ කියන්නේ නාකිනේ අවුරුදු 90 ගානක් ගිහලා තාමත් හොඳට සීකල්පනාව තියෙන. මොකද හේතුව? වරුණ ඒ අම්මා තරුණ කාලේ ඉඳලා තරහසිත වෙනකොට දුරු කරනවලු. මට ඒ අම්මා කියනවා ප්‍රායෝගිකයි තරහ පවත්වන කෙනා අවුරුදු 50 පයින්කොට සීකල්පනාව අඩු වෙනවා. එහෙමයි. ඒ ස්නායු ගෙවිලා දුර්වල වෙනවා, ලේ පිච්චෙනවා හැමතිස්සෙම. වරුණ යා සම්පූර්ණ සීකල්පනාව අඩු වෙන්න ගොඩාක් වෙ තරහ පවත්වන එක බලපානවා. ඊට පස්සේ දුස්සීලකම. අසම්මුල්ලෝ කාලං කරෝති. මැරෙනකොට සිහිමුලා නොවි හොඳ වීරියවන්ත සිතකින් කෙනෙක් මැරෙන්නේ වරුණ. සීලේ හොඳට රැක්කොත්. දැන් මේ අම්මා සීලේ හොඳට රැකලා තියෙනවා. හොඳට මෛත්‍රී සිත වඩලා තිනු අදටත් එහෙමයි. ඒ අම්මා දැන් සමහරුන්ට වරුණ ප්‍රශ්නයක් තියෙනවා වයසට යනකොට තරහ යනවනේ. අර යම් යම් නොහැකිකම් එනකොට තමන්ගේ ඉස්සර පුළුවන්කාරකම් මතක් වෙනකොට ඔන්න තරහ යනවා. මේ අම්මට එහෙමත් නැහැ. මේ අම්මා හරි සංසුන් හිතින් අම්මා කියනවා ස්වයන්ස මට දැනටුණත් මොකක් හරි දෙයකට පොඩි තරහ සිතුවිල්ලක් එනවනම් මං 100ෙන් අඳුරගෙන ටග් ගාලේක දුරු කරනවා. ඉවසන්නේ. මම ඇහුවා ඔව් තරහ ඉවසන්නේ. මං හෙව දැන් අම්මට මේ දරුවෝ ආදරෙන් බලා ගන්නද? අනේ හොඳට මාව බලා ගන්නවා මෙහෙමයි කියලා දැන් දරුවන්ගේ ಗುಣ කිව්වා. ඊට පස්සේ මං කිව්වා දැන් අම්මා ඔහොම ಗುಣ දකින්නකොට අම්මා දරුවන්ට බැඳෙනවා. අම්මට ඒගොල්ලන් අතහැරගන්න බැරි වේද නේද කියලා. මම දැනටත් මේගොල්ලෝ ඔක්කොම හිතින් අතහැරලා දාලා මං යන්න සූදානම්. මට මේ අය කවුරුත් බදාගෙන මම කල්පනා කර කර ඉන්නේ නැහැ. ඒ කියන්නේ ಗುಣත් දකින්නවා අතත් ඇරලා. සමහරව අතහැරියම දොස් දකින්නවනේ. ඔව්. දොස් දකින්න තැන තමයි කියන්නේ. මුන් මා කිසිම මං ගැන හොයන්නේ නැහැ. මම මොගලන් අතෑරලා දාලා තියෙන්නේ. ඒ අතෑරිය කියන්නේ ගැටීමකින්. ඔව් ගැටීම නැත්තම් මේ ලංවීම ওই දෙක තමයි තියෙන්නේ. ඔව් ඔය ඇලීමයි ගැටීමයි. දැන් මෙතන ඒ අම්මගේ ඇලීමකුත් නැහැ. ගුණත් දකින්නවා. හැබැයි ගුණ දැක්කට ඇලෙන්නෙත් නැහැ. අතෑරලා දාලා තියෙනවා ගැටීමකුත් නැහැ. ඉතින් ඒ පින ඒකයි මං කියන්නේ අවුරුදු 90 ගානේ පවා නාකි නැති අය ඉන්නවා. හැබැයි අද කවුරු හරි තරුණයෙක් කියනනම් වරුණ ඕවා කරන්න පුළුවන් ඒවට කොයිද වෙලාව කියලා ධර්මයෙන් ඈත හිතක් පවත්නවා නම් ඒ කොල්ලා ඒ කෙල්ල අනිවාර්යෙන්ම වරණ නාකි. හොඳයි අපිට අද කාලය වැඩසටහන නිමා කරන්නට උදා වෙලා තිබෙන නිසා සමුගැනීම සටහන් කරන හැබැයි ඊළඟ සතියේ තවත් මේ වගේ වටිනා කාරණා ඔබ දැනුවත් කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. හැමතරනේ අන්තිම විනාඩි කිහිපය බවුන් පැලස ගැන අපි කියමු. වරණ අපිට දැන් මේ වීරිය කියන එක මේ යුගයේ මිනිසුන්ට සමහරවල් පටන් ගන්න අමාරුකමක් තියෙන මේ ගිහි ගෙවල් වල වැඩ කටයුතු වලට මේ කොටු වෙලා හින්දානේ. ඉතින් ඒ හින්දා අපි වීරිය ඇති කරගෙන ඇත්තටම සමහරවල්ට වරුණ තනියෙන් භාවනා කරන්න ගන්න බැරි වීරිය සාමූහික අවස්ථාවකදී නිකන් තියෙනවා. ඒ කියන්නේ අනිත් අය භාවනා කරනවා දකින්නකොට මෙයාට නොකර ඉන්න බෑ. දැන් මේක නිසි කාලසටහනකට යනනේ. එතකොට අපි බවුන් පැලැස්ස පටන් ගන්න මේකයි බදුල්ල මහියංගන පාරේ බදුලුවය ආසන්නේ. ඒ කියන්නේ එතන ලොග්ගල් ඔය තෙක්ක මේ වැව් තාවුල්ලක බොහොම ලස්සනට මේ සකස් වෙන බවුන් පැලැස්ස දුන්හිඳ බවුන් පැලැස්ස බදුලොය බවුන් පැලැස්ස කියලා කලාප දෙකක් වෙන් වෙන වරුණ. මේකෙදි අපේ ප්‍රාථමික මට්ටමේ පුහුණු වෙන අයට බදුලොය බවුන් පැලැස්ස සූදානම් කරන්නේ. එතකොට බවුන් පැලැස්සෙදි සම්පූර්ණයෙන්ම මැටි කුටි ඉලුක් කෙවිලි කරන ලන්තෑරුම් එක්ක යන බව දැන් කවුරුත් දන්නවා. ඉතින් සමහරවිට විදේශ රටවල වලින් පවා සමහරු කතා කරමින් කියනවා අපි මේක සකස් වෙනකම් බලන් ඉන්න නිසා ලංකාවට එනකොට ඇතැම් රට පිටරටවල ඉන්න අය දැන්ටම තීරණය කරගෙන ඉන්නවා ඒගොල්ලෝ ඉස්සරහට ලංකාවට නිවාඩු වලට එන කාලවල තියෙනවනේ. ඒතර මේකටත් සතියක් වෙන් කරන්න ඕනේ කියලා බවුන් පැලැස්සේ නේවාසික පුහුණු වෙන්න. ඒතර වීරිය පටන් ගන්න ඒ ඇත්තන්ට පුළුවන්. ඉතින් දැනටත් සමහර අය කතා කරලා සවිනාස අපිටත් මේ අයදුම්පත් ගන්න පුළුවන්ද කියලා අහනවා මේ භාවනා කරන්න සහභාගී වෙන. නමුත් කිව යුතුයි තාම අපි ස්ථානේ ගොඩ නගමින් ඉන්නේ. අපේ හන්ද දැන් මේ දුන්හිඳ බවුන් පැලැස්සේ කුටි ඉදිකිරීම නැත්නම් ඒ කුටි වලට යම් අය සම්බන්ධ වෙලා කුටි බාර ගැනීම සිදු වෙලා තිබෙනවා. දැන් බදුල්ලේ ඉදිවෙන මේ බවුන් පැලැස්සේ කුටි බාර ගන්නත් පුළුවන්ද අපේ ශ්‍රාවක? නෑ වරුණ මේකෙදි අපි මේ දුන්හිඳ බවුන් පැලැස්ස මේ බදුලොය බවුන් පැලැස්ස කියලා කොටස් දෙකකට වෙන් කිරීමක් විතරයි කළේ. අර කුටි ප්‍රමාණයම තමයි දෙපැත්තට බෙදලා යන්නේ. සහභාගී වෙන ඇත්තම ඒ කටයුතු දෙකේම සහභාගී කරගෙන කරන්නේ. මොකද හේතුව මේ අපිට එක දෙයක් තේරුණා භාවනාවට වීරිය ඇති කරගන්න. අන්න ඒකත් කිව යුතු මේ වීරිය ගැන කිව්වෙ ඉඳවරුනේ. සමහරట్లాට වීරිය ඇති කරගන්න සුදුසු ප්‍රදේශ තියෙනවා.
සුදුසු ප්‍රදේශ කියන එකේදී දැන් දුංහිද බවුන් පැලැස්ස වෙලාවකට යම් සීතල ස්වභාවයක් තියෙනවා. මීදුම පිරිච්ච ස්වභාවයක් තියෙනවා. එතකොට සීතල ස්වභාවය තුලත් වීර්යවන්ත කෙනාට ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් ප්‍රාථමික ආධුනික කෙනෙකුට සීතල වෙලාවට ටිකක් වීර්ය අඩු වෙනවා. ප්‍රතිරූපදේශය ඕන. ඔව් අරුණ, දැන් හිතන්නකෝ ඒ කාලේ රහතන් වහන්සේලා හිටිය ප්‍රදේශ කතා කරනකොට මේ සිතුල්පව්ව, තිස්ස මහරාම, අනුරාධපුර මේ කතා කරන හැම පැත්තෙම වියලි වගේ ප්‍රදේශනේ. නුවරඑළිය රහතන් වහන්සේලා මේ 500 නමක් හිටියා, එහෙම එකක් අහලා තියෙනවද? එනේ මේ කාලගුණයේ දේශගුණයේ වෙනසක් තියෙනවා මේ කටිය. රහතන් වහන්සේලා තේරගතවල ගොඩක් වෙලාට මොනරු ගැන කතා කරනවා. ඒ කියන්නේ මොනරුවේ ඉන්න වියලි ප්‍රදේශ ගොඩක් වැඩිපුරම. එවැනි ප්‍රදේශවල තමයි මේ රහතුන් වැඩි වැඩ ඉඳලා තියෙන්නේ. ඒකට හේතුව හොඳ වීරියක් පවත්වා ගන්න මේ ප්‍රදේශවල පුළුවන්. ඉතින් ඒකෙන්ද අපි මේ දෙකම තියෙන්නේ බදුල්ල මහියංගන පාරෙමයි වරුණ. අපි ඉස්සෙල්ලම ගොඩනගන්නේ බදුලොය පවුන් පැලැස්ස. ඒකේ ස්ථානයේ කටයුතු දැනට සූදානම් කරලා ඔක්කොම වැඩ කටයුතු ටික අපි දැනට විශේෂයෙන්ම ඉලුක් තව අවශ්‍යයි. හායිලුක්. ඒ කියන්නේ ගෝණයිලුක්, හායිලුක් ආදී ලුක් වලින් හායිලුක් අවශ්‍යයි. ඒ වගේම මැටි සූදානම් කරන්න පුළුවන් අය ඇවිල්ලා අපේ ස්ථානයේ ඒ කටයුතු වලදී කෙරෙන විදිය කතා කරලා අහගන්න පුළුවන්. ඒවට ශ්‍රමයෙන් සහභාගී වෙන්න ලිහිණියා කෝටු අපිට අවශ්‍යයි. ඒ වගේම වරුණ මේකෙදී කිව යුතුයි විශේෂයෙන්ම ධර්මශාලාව කියලා අපි යමක් සූදානම් කරනවා නම් ඒ ඉලුක්ම තමයි ලස්සන්ට භාවනා ශාලාවයි සියල්ල එකටම මේ සකස් වෙන්නේ. ඒ කටයුතු සියල්ල සඳහා තවම ඉදිවෙමින් පවතින බවුන් පැලැස්සේ කටයුතු වලට සම්බන්ධ වෙලා කතා බහ කරන්න පුළුවන්. අපි දුරකථන අංකය ඔබට සිහිපත් කරන්න 0117 345 345 0117 345 345 345 දුරකථන අංකය. ඒ සඳහා විවෘතව තිබෙන්නේ ඒ උතුම් කටයුත්ත සාර්ථකව නිමා කරන්නට අපේ හැම දිනාම හොඳ වීරියක් යදා ගනිම්. දෙනෙකුට එකවර පුහුණු වෙන්න හදන ස්ථානයක් නිසා ලොකු වීරියක් ගන්නත් ඕනේ වරුණ. ඔව්, ඒ වීරිය අරගත්තොත් ඔබට ඒ වීරිය දිගේම තව ඉදිරියට මේ ධර්ම මාර්ගයේ නියැලෙන්නට පුළුවන්. ඒ සඳහා ඔබට ආරාධනා කරමින් අද සෙනසුරාදා සිත නිතා සුපේන් සමුගන්න මොහොතේ බොහොම ගෞරවයෙන් අද දවසේ වැඩසටහනට වැඩම කොට වදාළ පිළියන්දර තුන්බෝවිල ශාන්ති නිකේතනයේ පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ උතුම් වූ ධර්ම අවබෝධය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමින් අපි සමුගන්නෝ. නැවතත් ලබන සතියේ සෙනසුරාදා සිත නිතා සුපේන් හමුවීමේ අපේක්ෂාවෙන් ඔබට සම්මා සම්බුදු සරණයි. අසපුව.